සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම කුෂාණී කෞශල්‍යා. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අදත් අකුණු හා තද වැසි. අවුරුද්දට ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ බස් රථ හා දුම්රිය. කෝකිල වසන්තයට ජන ගඟක්. කුමන්ත්‍රණවලින් වත්මන් රජය පරාජය කළ නොහැකි බව ඇමති මංගල කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්. අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට දිනේද ක්‍රියාත්මක වනවා. මේ සඳහා අමතර දුම්රිය මෙන්ම ළංගම බස් රථද යොදවා තිබෙනවා. හෙට දිනේ විශාල පිරිසක් ගම්බිම්වල සිට යළි කොළඹට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. සෙනසුරාදා සිට සවුඳා දක්වා අපි ඉතන මගේ ප්‍රමාණය එල්ලුම වැඩි වෙයි කියලා විශේෂයෙන් කොළඹට පැමිණෙන්නේ අනුරාධපුර, බදුල්ල, ඇඹිලිපිටිය, හැටන්, නුවර, නැගෙනහිර පරාතේ, අම්පාර, ත්‍රිකුණාමලය වගේ සහ යාපනයේ වවුනියා වැනි ප්‍රදේශ වලින් අපි අවශ්‍ය ප්‍රමාණයට බස් රථ යොදලා තිනා මගේ හිඳ සීළු පහසුකම් සැපීමට අපි සූදානම් සිටිනවා. ශ්‍රී ලංකාව ආදායම්ද යම් තාක් ප්‍රමාණයට වැඩි වී තිබෙනවා. 11 සහ 12 වෙනි දින මිලියන 100 සහ මිලියන 101 දක්වා අපේ ආදායම වැඩි වුණා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනා ඉරිදා දිනේ සහ සවුඳා දිනේ මිලියන 95 සිට 100 දක්වා ආදායම වැඩි වෙයි කියලා. හෙට දින සාමාන්‍ය සදාවනේ දුම්රියන් වලට අමතරව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා උදෑසන 7:05 දුම්රියක් පිටත් වෙනවා. තවත් දුම්රියක් කොළඹ කොටුවෙන් රාත්‍රී 7:20 පිටත් වෙනවා. බදුල්ලට කොළඹ මහනුවර අතර දුම්රිය ධාවනය වෙනවා. නගරාන්තර ශ්‍රීග්‍රාමී දුම්රියක් උදෑසන 9:00 බදුල්ලෙන් කොළඹ කොටුව බලා දුම්රියක් පිටත් වෙනවා. රාත්‍රී 7:30 මහනුවරින් නගරාන්තර ශ්‍රීග්‍රාමී දුම්රියක් පිටත් වෙනවා. හවස 4:55 කොළඹ කොටුව කංකසන් තුලේ දක්වා හවස 6:00 දුම්රියක් පිටත් වෙනවා. කංකසන් තුරේනුත් කොළඹ කොටුව බලා දුම්රියක් පිටත් වෙනවා. රාත්‍රී 7:00 කා මරදාන සිට බෙලියත්ත දක්වා දේශන 9:00 මරදානෙන් පිටත් වෙනවා දුම්රියක්. මරදානෙන් මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය වෙනවා. බෙලියත්තෙන් මරදාන දක්වා විශේෂ දුම්රියක් ධාවනය වෙනවා. බෙලියත්තෙන් උදෑසන 8:30 තවත් දුම්රියක් බෙලියත්තේ සිට රමුක්කන දක්වා ධාවනය වෙනවා. එම දුම්රිය බෙලියත්තෙන් සවස 1:00 කාලට පිටත් වෙලා කොළඹ කොටුවට 5:14 ළඟා වෙලා 5:20 කොළඹ කොටුවෙන් පිටත් වෙලා රමුක්කනට සවස 7:10 ළඟා වෙනවා. 22 වෙනිදා සාමාන්‍ය ගමන් කරන දුම්රියන්ට අමතරව මාතරින් උදේ 5:45 දුම්රියක් පිටත් වෙනවා. මහනුවරින් උදෑසන 4:35 දුම්රියක් පිටත් වෙලා 4:55 මහනුවරින් නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රියක් පිටත් වෙනවා. මේ දුම්රිය කොළඹ කොටුවට සවස 7:30 ළඟා වෙනවා. බදුල්ලෙන් දුම්රියක් කොළඹ කොටුවට පිටත් වෙනවා උදෑසන 9:25. ITN FM සංවිධාන කරන කෝකිල වසන්තය බක්මා උළෙල අනුරාධපුර මයිලගස් හන්දිය සිංහ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ උත්කර්ෂවත් ලෙස ආරම්භ කෙරුණා. පෙරවරුවේ සිටම විශාල පිරිසක් කෝකිල වසන්තය සමග එක්ව සිටිනවා. ක්‍රීඩා ඉසව් රැසක්ම මෙහිදී පැවැත් වූ බවයි අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ. ITN FM කෝකිල වසන්තය 2019 අද උදෑසන මේ සිංහ ක්‍රීඩා පිටියේ නැත්නම් සුපර් ගැන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සමග අපි උදෑසන සිට මැරතන් දහවන තරගයේ නනතුරුව පාපදී තරග කාන්තා සහ පිරිමි නනතුරුව පිටිය තරග ආරම්භ කළා. ඔබ දන්නවා රජ රටට ආවේනික අවුරුදු ක්‍රීඩා සහ සංස්කෘතික අංග සමගිනුයි මෙවර මේ කෝකිල වසන්තය 2019 සන්නද්ධ වුණේ. ලංකාවේ දැවන්තම අවුරුදු උළෙල අපි ඔබට සමීප කරන වගට අපි ඔබට පූර්ණ නිවේදන හරහා බොහෝ අවස්ථාවලදී ගණන් දුන්නා. ඉතින් ඒ ආදරය ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලයට තියෙන ආදරය ඒක රාශී කරගෙන බොහෝ දෙනෙක් අද දවසේ අපිත් එක්ක එකතුලා හිටියා. උදෑසන සිට ජන ක්‍රීඩා සහ අවුරුදු ක්‍රීඩා එක්ක මේ කෝකිල වසන්තය 2018 සතුට වින්ද ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ස්වාධීන රූපහානි ප්‍රධාන ප්‍රති ප්‍රකාශයේ නරඹමින් සිට ඔබට ආරාධනා කරනවා. අද රාත්‍රියේදී සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමත් එක්ක ලංකාවේ සුපිරි ගීතරුගී ගයන දැවැන්ත සංගීත ප්‍රසංගය දැක බලා ගන්න ඉන්න කියලා අපි විශ්වාස කරනවා. මේ කාලගුණ තත්ත්වය මේ විදිහටම පවතිවි කාලගුණේ අපිට ආශිර්වාද කරාවි. කෝකිල වසන්තය 2019 රජ රටට ආපු වෙලාවේ ඉදින් රාත්‍රී 8:00 සිට අපි සූදානම් සජීව අත්දැකීම ITN FM ඔබට සමීප කරන්න අපි ආරාධනා කරනවා. ස්වාධීන රූපහානි නරඹන ඔබට එන්න
මයිලග සන්දිය සුප ගෑන් ක්‍රීඩාංගණයට කෝකිල වසන්තය 2019 සමගින් එක්වන්න. හේෂාර සේනාල්, හෂාන් මනෝල සමගින් මම අසංක සතරසිංහ සුප ගෑන් ක්‍රීඩාංගණය කෝකිල වසන්තය 2019 සිට. මේ අතර සුරකිඹු ලංකා ප්‍රජා පොලිස් කමිටුව සංවිධාන කරන බක්මහ උළෙල ඇල්පිටිය අවිත්තාව ප්‍රදේශයේදී අද දවස පුරා පැවැත්වුණා. ජනක්‍රීඩා රසිකයින් සමන්විතව පැවති මෙම බක්මහ උළෙලට සමකාමීව ජනප්‍රිය ගායන ශිල්පීන් රසක් සහභාගී වන සංගීත ප්‍රසංගයක්ද අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි. වික්‍රමසිංහපුර නුගසෙවණ ක්‍රීඩා සමාජයේ 27 වරටත් සංවිධාන කළ බක්මහ උළෙල නුගසෙවණ ක්‍රීඩා පීඨයේදී අද පැවැත්වුණා. කඩුවෙල මහනගර සභාවේ විපක්ෂ නායක ප්‍රේමරංජිත් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එය සංවිධාන කර තිබුණේ. ඒ අනුව කිරීතර වීමේ තරගය සහ ගවහරහා දිවීම ඇතුළු ජනක්‍රීඩා රසක් අද දවස පුරා පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී වැඩසටහන් අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉන්ද්‍රජිත් වන්නියරච්චි මහතාද මෙම බක්මහ උළෙලට සහභාගී වී සිටියා. ගායනතරු රසකගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සියලු කටයුතු මේබඩ පිට සූදානම්ව පවතිනවා. නාරම්බලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජ්‍ය ආයතන සමග එක්ව සංවිධානය කරන බක්මහ උළෙලක් දඹදෙණි නාරම්බල යුපී විජය කෝන් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දඹදෙණි එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එහි තරඟ ආරම්භ කෙරුණේ. පාපැදි දාවන තරඟ, ගමහතහා දිවීම, පොරපොල් ගැසීම, කොට්ටාපොර ගැසීම, අවුරුදු කුමරිය තේරීම, ජනගායනාදී තරඟ රැසක් පැවැත්වුණා. නාරම්මල අවුරුදු උත්සවය මෙවර තාම උත්කෘෂ්ටවත්ව සංවිධානය කරලා තියෙනවා කියලා මට පේනවා. අද මම හිතන සුන්දර දවසක්. හැමෝම කිසිම පක්ෂ ભેදකින් තොරව, ආගම් ભેද, වෙනත් කිසිම ಜಾති ભેද නැහැ. මෙතන හැම ජාතියකම අය ඉන්නවා. ඉතින් ඒක තමයි සුන්දරත්වය. අපි එකට ඉන්නවා නම් හැමදාම අවුරුදු. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙන්ද මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සිංහල දෙවල අලුත් අවුරුද්දෙන් පසු රාජකාරී ආරම්භ කිරීම බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක්ව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන්ගේ උන්නතිය වෙනුවෙන් රජය පියවර රැසක් ගන්නා බවයි. මාධ්‍ය නිදහස වෙනුවෙන් එදා ඉඳන්ම අපි සටන් කෙරුවා. ආපෝ ඒකට මර්ධනයක් ඇති කරන්න අපි කිසිම අවශ්‍යතාවයක් නැහැ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගැන අපි විශේෂ අවධානය යොමු කරලා අවශ්‍යතාව ගැන බලලා ඒගොල්ලන්ට අවශ්‍ය වැඩ කටයුතු කරන්න දැන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වැඩසටහනක් හදාගෙන යනවා අපි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන්. මාධ්‍ය නිදහස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය ඒකයි. ඒ අපේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නේ. මේ අතර ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සීමා මායිම් රහිත වාර්තාකරුවන්ගේ සංගමය සකස් කළ මෙම දර්ශකයට අනුව ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. රටවල් 180ක් අතුරින් මේ අනුව ශ්‍රී ලංකාවට 126 වන ස්ථානයේ හිමිව තිබෙනවා. 2014 වසරේදී ශ්‍රී ලංකාව පැවතියේ 165 වන ස්ථානයේ. ගත වූ වසර කිහිපය තුළ ක්‍රමයෙන් එය 126 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් රජය ගන්නා පියවර මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් සමීක්ෂණ වාර්තාව පවසන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ දේශපාලන වෙනසත් සමග ඇත මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට බලපෑම් සිදු වූයේ නැතිනම් මීට වඩා යහපත් ස්ථානයකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිව තිබූ බවයි. ලෝකයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින රට ලෙස මෙම දර්ශකයේ දැක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයයි. මාධ්‍ය නිදහස අවම රට ලෙස ටර්කි මෙඩිස්ථානය පත්ව තිබෙනවා. රටවල් 180 අතුරින් චීනය පසුවන්නේ 177 වන ස්ථානයේ. අසල්වැසි ඉන්දියාව 140 වන ස්ථානයේ පසුවන අතර බංගලාදේශ 150 වන ස්ථානයේත් පාකිස්තානය 142 වන ස්ථානයේත් පසුවනවා. අද පස්වරුවේද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ කීපයකින්ම අකුණු අනතුරු පිළිබඳව වාර්තා වනවා.
දිවන පුරා සවස් කාලයේ ගිගුරුන් සහිත වැසි ඇතීමේ කියා තවදුරටත් තීල මට්ටමක පවතිනවා. මේ නිසා ගිගුරුන් සහිත වැසි ඇතීමේට අකුණු මගින් සහ තාවකාලික ඇතින තදසුලම් මගින් වන අනතුරු අමු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවෙන් කාරණේ ඉල්ලා සිටිනවා. සබරගම මධ්‍යම දකුණ ඌව වස්නාහිර සහ වයම් පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිමීටර 75ට වැඩි තරමක තද වර්ෂාපතනය ඇඳ බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙලට ඔබිනන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී රාත්‍රී කාලයේදී තැනින් තැන වැසිය ගිගුරුන් සහිත වැසිය තීවි. සාමාන්‍ය සුළඟේ වේගය පැරිගිනට 15 සිට පැරිගිනට 30 පමණ දක්වා වේවි. විශේෂයෙන්ම ගිගුරුන් සහිත වැසිය ඇතුළට එම් ප්‍රදේශවල තාවකාලිකව තද සුළඟ ඇති වෙන්න පුළුවන්. එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වීමේ හැකියාව තියෙනවා. මේ නිසා දීවර සහ නායක පියා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. අකුණුසර වැදීමෙන් අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ වයස අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. නිවසේ සිසු අය සමගින් මුල්තැන්ගේ සිටීමේදී මෙම තරුණයාට අකුණුසර වැදී තිබෙනවා. සිද්ධියෙන් තවත් 4 දෙනෙකු සුළු තුවාල ලැබුවා. අකුණු තත්වයේ හේතුවෙන් මෙම තරුණයාගේ දෙමව්පියන්ද දැඩි කම්පන තත්වයකට පත්ව රෝහල්ගත කෙරුණා. මුලතිව් පුදුකිඩිරිපු ප්‍රදේශයේ අකුණු අනතුරු වලින් එක් අයෙකු බිය ගියා. ඔහුගේ නිවස ඉදිරිපිටදී අකුණුසර වැදී ඇත්තේ අකුණු අනතුරු අවම කරගන්න අවශ්‍ය පීවර ගන්න ඕන. මේ දවස්වල අකුණු කුඹුරු වල, තේවතු වල, සෙල්ලම් පිට්ටනි වල, ඊළඟට ජලාශ ප්‍රදේශ වල ගැවසනෝ වැඩි. විශේෂයෙන්ම තමන් ඉන්න හරියට වැස්සේ නැති වුණත් ගොරවන හඬ ළඟින් ළඟින් ඇහෙනව නම් තමන් අකුණුට භාජනය වෙන්න තීරයකට බොහෝ වැඩි. ඒ නිසා හැකික් මලින් ආරක්ෂිත ස්ථානයකට යන්න ඕන. අපි දැන් සමහරක් වල දුවගෙන යනවා ගස්වැලට. ගස්වැලට කියන්නේ කිතා භයානකයි. මොකද ගහට වැදිලා ගහ හරහා අපිට අකුණු බදින්න පුළුවන්. පොඩි අතු පැලවල් වලට, ටකරම් අඩු වලට මේවත් අනාරක්ෂිතයි. ඒ නිසා හැකික් මනට ගොඩනැගිල්ලත් තුළට යන එක තමයි කළ යුතු හොඳම දේ. නැත්තම් සංවෘත වාහනයක්, බයිසිකල්, කරත්ත, බොරු පැදි මේ වගේ දේවල් ඉතා අනතුරුදායකයි. ඊළඟට රැහැන් දුරකථන පාවිච්චි ඊළඟට විදුලි උපකරණ පාවිච්චි කරන කිට අනතුරුදායකයි. ගොරවන හර ළඟින් ඇහෙනව නම් තමන් ඒක මේ ගැන අවධානය යොමු කරලා පියවර ගන්න මහජනතාවට මතක් කරනවා. මේ අතර අනුරාධපුර ලෝඩුගස්වැව ප්‍රදේශයේට ඊයේ රාත්‍රියේ ඇදහැරුණු අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. අනුරාධපුරයේ බාතලේ හන්දිය ලෝඩුගස්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. වත්මන් රජය කිසිදු කුමන්ත්‍රණයකින් පරාජය කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් දශක 3ක මාතර කතාව නම් වූ ඡායාරූප ප්‍රදර්ශනය අද උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී. එම අවස්ථාවට දකුණු පළාත් හිටපු මහ ඇමති HD සිරිසේන මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් රසක් එක්ව සිටියා. ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි. හෙට දිනේ මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අළලා විශේෂ උත්සවයක් රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. ඒ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අළලා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත මංගල සමරවීර කෘතිය එළිදැක්වීමද සිදුවනවා. දශක 3ක දේශපාලන ගමන් මඟ පිළිබඳව ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි. ඡායාරූප ප්‍රදර්ශනයේ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය කිසිදු කුමන්ත්‍රණයකින් පරාජය කළ නොහැකි බවයි. බොහොම අමාරුවෙන් ලබාගත් ආණ්ඩුව අපි කාටවත් ලේසියෙන් පහසුවෙන් පෙරලන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම දින 52ේදී අපි පෙන්නුවා කොයිතරම් බලවත් අය කුමන්ත්‍රකාරී ලෙස අපේ බලය දැහැගන්න හැදුවත් ඒ කුමන්ත්‍රයට විරුද්ධව ඍජුව කටයුතු කරපු කෙනෙක් හැටියට මම යලිවතාවක් කියනවා. කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරලන්න අපි ඉඩ කියන්නෙත් නැහැ. මේ අවුරුද්දේ පවත්වන ජනාධිපතිවරණයෙන් පස්සේ, මහාමැතිවරණයෙන් පස්සේ අපි අවුරුදු 24කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඒ කටයුත්ත කාටවත් නවත්වන්න බෑ. ඉටු කරගත නොහැකි වූ බලාපොරොත්තු රැසක් මේ වර්ෂයේදී ඉටු කර ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනති බව කතානායකකරු ජයසූරිය මහතා පවසනවා.
කතානායක කරු ජයසූරිය මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. කතානායකවරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දෙබුල් කුමරේ විමලධම්ම ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය ඇමතු කතානායකවරයා කියා සිටියේ රටේ ජනතාව වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් සහ යුතුකම් මේ යුගයේදී ඉටු කළ යුතු බවයි. ඒ අවුරුද්ද තුළ අම්බෝම ගෞරවනීය ආයෝජනයක් කළා මේ රටේ නායකින්ගෙන් රටේ තියෙන දැවෙන ප්‍රශ්න ඊළඟ පරපුරට බාර දෙන්න එපයි කියලා. මේසයක් වටේ ඉඳගෙන අපි මේක විඳර දෙමු නැත්නම් ඩයස්පෝරාවයි අරවයි මේවයි ඔක්කොම ඇවිල්ලා. මගේ ප්‍රාර්ථනාව ආගමික නායකත්වයේ ප්‍රාර්ථනාව තමයි මහා ජනතා හමුවට යන්න ඉස්සර මෙව අවසන් කළ යන එක තමයි අපේ ජාතික යුතුමක් වශයෙන් දකින්නේ. ඒ වගේම ඉදිරියේදී මට ඒ දෛවයෙන් ලබා දෙන ඒ අවස්ථාව මොන අවස්ථාව ලැබුණත් ප්‍රධාන විශේෂයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රය ආදර්ශකන්ද යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න මේ රටේ මහා ජනතාවට ලැබිය යුතු ඇතිවල් ලබා දෙන්න මගේ යුතුකම් මම ඉෂ්ට කරනවා. මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ඇති අපේක්ෂකයන් ඕනෑ තරම් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ පැවති බක්මහ උල්ලකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකාවේ කඩකඩ ඡන්ද තියලා රටේ රාජ්‍යාන්ත්‍රණය පාවිච්චි කරලා තිබූ ඡන්ද අපි දැකලා තියෙනවා. නමුත් මේ ආණ්ඩුවේ වෙනස තියෙන්නේ මහජන මුදල් ඒ වගේ නාස්ති කරන්න කාබාසිනිය කරනවා වෙනුවට මගේ නම් පෞද්ගලික අදහස මේ පළාත් සභා සියල්ල නමේම එක දවසේ තියෙනවා නම් ඒක රට හොඳයි. ඒ වගේම අනවශ්‍ය බලපෑම් කරන්න බෑ. ඉතින් අතරින් ජනාධිපතිරණ තියලම ඕවා තිබ්බනම් හොඳයි. එක්සත් ජාතික පක්ෂයේ අලුවට ගින පෙන්නලා තමයි ගින්දර උඩට ගේන්නේ. පුතාලා තාත්තලා ඡන්ද ඉල්ලලා රටේ ජනාධිපති වෙන්න උත්සාහ කරන රටක එක්සත් ජාතික පක්ෂයේ හොඳ බුලට් එකක් ඉස්සරහට එයි කියන එක විශ්වාසින් මේ අතර එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය කිරීම ප්‍රශ්නයක් නොවන බව මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද ප්‍රකාශ කළා. නැන් එක්සත් ජාතික පක්ෂයේ තවත් තනි ආණ්ඩුවක යැපෙන්නේ නැති ආණ්ඩුවක කාගේවත් යටි අරමුණ කරන ආණ්ඩුවක් ගැනීමේ හැකියාව අපි සතුව තියෙන නිසා මම හිතනවා රටත් රැකගෙන ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙල අපේ නායකයෝ අපට නිර්මාණය කරයි. කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. 2020 වෙනකොට එන්නේ ජනාධිපති වර්ණයක්. ඒ ජනාධිපති අපේක්ෂා අපි හදලා තියෙනවා. එන්නේ මහමැති වර්ණයක් නම් ඒ මහමැති අග්‍රාමාත්‍යවරයා ඇදුරේ ගන්න කවුද කියන කාරණේ අපි හදලා තියෙනවා. කල්යල් බලලා තිතට වෙලාවට හරියටම අපේ වැඩපිළිවෙල අපි හදා ගන්නවා. දෙමළ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ රජය සමග සාකච්ඡා කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජ මහතා පවසනවා. වවුනියාවේ පැවති ඉලංගේ තමිල් අරසුකච්චි පක්ෂය සමුළුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. පක්ෂය බලගැන්වීමේ කමිටු පිහිටුවීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. සමුළුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජ මහතා කියා සිටියේ තම පක්ෂය ඉදිරි මැතිවරණවලට සංවිධානාත්මකව මුහුණ දෙන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කාන්දා සහ තරුණයන්ග සම්මේලනය තිබ්බා. අද මේ අපි සම්මේලනයේ අලුත් කට්ටිය තෝරලා තියෙනවා. අපේ නැෂනල් කොන්ෆරන්ස් එකක් තියෙනවා 26 27 28 වෙනිදා ජාපනයේ තියෙනවා. ඒ නිසා අපි අද වවුනියාවේදී උතුරු සහ නැගිටින පළාතෙන් ඩිස්ත්‍රික් 8ේම අපේ තරුණයන් අවිල්ල අද අපි තේරීමේ ඉවර වෙලා තියෙනවා. අද ඊළඟයි තමිල රසකච්චි TNA හැටියට අනිත් පක්ෂයත් එක්ක එකතු වෙලා අපේ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරියට අපි මොනවද කරනවා කියලා කොන්ෆරන්ස් වලින් අපි කියන්න ලෑස්ති. අලියතුන් අපේ සංස්කෘතියේත් ජීවිතවලත් කොටසක් බවට පත් වී තිබෙන්නේ අද ඊයේ සිට නොවේ. අලි කරදර නිසාම ඇතමුන්ගේ ජීවන රටාවත් වෙනස් වෙලා. එසේ වෙනස් වූ ඔක්කම් පිටියේ ජන ජීවිත ගැනයි මේ වාර්තාව. මේක තමයි ජීවත් වීමට කරන්නේ. ඔය තරක් කරගෙන ජීවත් වෙන එක. පේරවනේ මේ වෙලා තියෙන විපත්තිය නේද? රැලි වෙනකන් අරිගෙන නිදාසක්ම නැහැ. හන්දාවේ පහ වෙනකොට මෙහි අලි. මේ ගහ උඩට නැගලා රැලි වෙනකන් ඒ ගහේ ඉඳකට වාඩි වෙලා කෑක ගහින්න එක තමයි වෙන්නේ. ආයි කරයක් ඉතින් ගලා වාඩිලා ඉන්න ඉඳකට අරපත්ත මත්ත කඩනවා. ආයි ඕකේ කියලා එළිය වෙනකම් ඉතින් මේ වැඩේ තමයි අපි කරන්නේ. අපේ ජීවිතය දැන් ගත කරන්නේ ඔන්න ඔය තාල තමයි. වැඩසටහනක් තිබුණා. වැඩසටහනට ඇවිල්ලා මේක ගැන ඉතින් කට්ටි සාකච්ඡා කරන්නේ. එහෙන් කොයි තැන් ගැන කුඹුරු ගැන දේවල් ගැන කතා කරේ. ඉතින් කතා කරපු වෙලාවේ මේ මම කිව්වා මේ අවශ්‍යම කම තියෙන්නේ මේ අපිට කොයි තැන් කරන කට්ටිට මේ අලිවැටක්. අලිවැටක් කිව්වට ඒක අපි දෙවුණු ආ දෙවුණු මොකක් කරලා ඉලා දෙන්න බලන්නම් කියලා එන නිලධාරියා කිව්වා.
කට්ටියට හොඳ නම් මට මොකද කියලා ඉතින් මං කිව්වා. ඒක තමයි ඒ ගහගත්තේ මේ පිටේ. බොට හොඳ නම් මට මොකද? ලාංඡනේ තමයි 30 වටනක් පස්සේ මේ වගේ කරලා දැන් අවුරුදු ගාණක්ම තාමත් ඒ ප්‍රශ්නෙ අපිට නිදසක් වෙන්න බැරි වුණා. බොට හොඳ නම් මට මොකද? කවුන්ටර් රූපිකුත් ගැහුවා. ඒක ඉතින් දන්නේ නැද්ද? මට හිතුණා මෙයා මගේ එක්කෙනෙක් බඳින්න කියලා හිටි. ඉතින් ඒක නිසා දැන් ඒකත් අතහැර දාලා එයා ෆොටෝ එකක් ගහගෙන වෙන කෙනෙක් බැන්දා. එයාත් මතක් වීමක් පස්සේ තමයි පිටේ ගහගෙන ඉන්නේ. විශේෂයෙන්ම කියන්න තියෙන දේ මොකක්ද දන්නවද? රජේ ඉන්න නිලධාරී මේ ඔක්කම් පිටියේ මේ ගඟෙන් අගට ඉන්න ජනතාවට කරනවා නම් ලොකුම සහනයක් වෙන්නේ මෙන්න මේ කරන්ට් රට අපිට ඉස්තිරෝ මේ ගහලා දෙන්න කියන්නේ. මේ දුකේ වැටිලා තමයි මේ ඉන්නේ. ඉතින් අපිට කියන්න කෙනෙකුත් නැහැ නේ. පොළොව මෙහෙම හරි ඇවිල්ලා මේ අප්ගාවට ඇවිල්ලා මෙහෙම හරි වචනයක් අහගෙන යන්න ආපු කකරත් අපිට හරි සන්තෝෂයි. පිපාසය නිවාකන්න ජලපෞසරය එනතෙක් ඇගිලි ගනිමින් සිටිය යුගය නුදුරේදීම අවසන් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. එවෙනුවෙන් ව්‍යාපෘති රැසක් දැනටමත් ක්‍රියාත්මකයි. දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසය වන විට රටේ මුළු ජනගහනයෙන් 45%කට පමණ පානීය ජල පහසුකම් පැවතියා. වසර 2020 වන විට එය 60%ක් දක්වා වර්ධනය කිරීමටත් වසර 2030දී රටටම පානීය ජල පහසුකම් ලබා දීම අපේක්ෂාව බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ. අපි අවුරුදු 4 තුළ අලුත් ව්‍යාපෘති 39ක් මුළු රටම කවර කරන විදිහට අපි ජල සම්පත් ව්‍යාපෘති පටන් ගන්න තියෙනවා. ප්‍රොජෙක්ට් 39ටම වේදන් කරන තියෙනවා බිලියන 395ක්. 2015 ඉස්සරහ අවුරුදු 10ටම මේව කරන දෙන බිලියන 125ක්. අපි අවුරුදු 4ෙන් බිලියන 395ට ඉන්වෙස්ට්මන්ට් කරලා මහා පරිමාණ ව්‍යාපෘති 39ක් පටන් ගන්න දැන් කරගෙන යනවා. මුළු ලංකාවම කව වෙනවා. ස්පෙෂලි අකුගඩු රෝගේ තියෙන ප්‍රදේශවලට අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා 2020 වෙනකොට 100%ක් වතර සපයන්න. රටම ආවරණය වන පරිදි ජල සම්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්. දැනට අපේ ජල යෝජනා ක්‍රම 348ක් පමණ තියෙනවා දිවයිනේ නොයෙකුත් ස්ථානවල. මේ වැයිනුත් අපි ජල යෝජනා ක්‍රම 150ක පමණම තියෙනවා සම්පූර්ණ ජල පවිත්‍රාගාර. දළ වශයෙන් 100කටත් වැඩි 112ක පමණ ජල යෝජනා ක්‍රම පිළිගස්සලා තියෙනවා. ඒවට මම හිතනවා අපි විශාල වශයෙන් අපිට ආයෝජනය ඉදිරියේදී කරන්න දෙයි බිලියන 1200ක් පමණ ඉදිරි කාලවකවානුව තුළ. කුරුණෑකල, අලව්ව, අගනවත්ත, මාතලේ, දඹුල්ල, ආනමඩුව, රත්නපුර ආදී ප්‍රදේශවලද මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මකයි. දැන් අපට මාස 9කට කිට්ටුව අපිට දැන් මේ වතුර හම්බෙලා තියෙනවා. අපි ඇල්වලෙන් ලිංගල නාවට වැඩි ගාක් අඩු පරිහරණයක් තමයි මේකෙන් කරගෙන යන්නේ. ඒ කියන්නේ අපට හම්බනේ ඒකකේ වටිනාකමක් තියෙනවා අපතේ අරින්නේ. ලබන වසර වන විට පානීය ජල අවශ්‍යතාවයෙන් 60%ක් සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 45,000ක් වැය කරමින් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ අනුව දෙවෙනිම ආවරණය වන පරිදි ගම්මාන 10,000කට පානීය ජල පහසුකම් ලබා දීම අපේක්ෂාවයි. පවුල් ලක්ෂ 2කට එමකින් පානීය ජලය සැපීමට හැකිවනවා. මෙවර අයවැය ප්‍රතිපාදන මත ප්‍රජා ජල අභිමන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේද මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහායි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk